රථවාහන පදවන රියදුරන් ප්‍රධාන වර්ග දෙකකට බෙදා වෙන් කරන්නට පුළුවන්. එනම් මෙදිනෙදා අපට මගතොටදී හමු වෙන සාමාන්‍ය මිනිස් රියදුරන් සහ සාමාන්‍ය මිනිසුන්ට සිදු කරන්නට තියා හිතන්නවත් බැරි විදිහේ දේවල් සිදු කරන සුපිරි මිනිස් රියදුරන්. එම සුපිරි මිනිස් රියදුරන් නම් රිය පදවන්නේ ජීවිතයේ පවා පරදුවට තබමින්. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එන්නේ එවැනි අති දක්ෂ සුපිරි මිනිස් රියදුරන් කිහිප දෙනෙක් ගැනයි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනුව එබ්බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. අංක 1. ඉවෙකෝ ට්‍රක් රථ රියදුරාගේ අති දක්ෂ පාකින් කිරීම. ට්‍රක් රථයක් පදවන එක සාමාන්‍ය මෝටර රථයක් පදවනවාට වඩා ගොඩක් වෙනස්. පළමු දේ තමයි ට්‍රක් රථයක් විසින් විශාල බරක් පටවාගෙන යනවා. එම නිසා ට්‍රක් රථ රියදුරෙක් සතු විශේෂිත කුසලතාවයන් තිබිය යුතුයි. මේ ඔබ දකින ඉවෙකෝ ට්‍රක් රථ රියදුරාට නම් මෙම දක්ෂතාවයන් නිහිටත් උඩින් තිබෙනවා. ට්‍රක් රථ තරඟයකදී ඔහු තම විශාල ට්‍රක් රථයේ කෝන්වල නොගෑවී ගමන් කරවපු විදිය නම් සැබවින්ම පුදුමසහගතයි. බලන්න ඔහු ටොන් ගණනාවක් බර ට්‍රක් රථයේ සැහැල්ලු කුරුළු පිහාටුවක් මෙන් කෝන්වලින් සලකුණු කරපු අඟු සහිත පටු තීරය තුලින් පදවාගෙන යන හැටි. හිතන්න මෙම අවස්ථාවේදී ඔහුගේ අද්දක සුක්කානම මත මොනතරම් වේගයකින් ක්‍රියාත්මක වෙන්නට ඇද්ද? එපමණක් නොවේ ඔහුගේ ට්‍රක් රථයේ ප්‍රමාණයට වඩා අඩයකටත් වඩා පටු පරතරයක් සහිත ස්ථානයක ට්‍රක් රථයේ ගාල් කිරීමටද කටයුතු කරා. එම ස්ථානයට ට්‍රක් රථයේ මුහුණතින් සහ පිටුපසින් යන දෙවිදියටම පාක් කිරීමට ඔහු සමත් වුණා. පේන විදියට නම් මෙය ඔහුට කජු කනවා තරම් පහසු දෙයකි. මේ විදියට වංගු සහිත කෝන් වලින් සලකනු කරපු පටු පාර දිගේ ඔහු ට්‍රක් රථයේ පදවාගෙන ගියේ එක් කෝන් එකක්වත් බිම වට්ටන්නේ නැතිවයි. අංක 2. අබලන් ලෑලි පාලමක් මතින් ට්‍රක් රථයක් පැද යාම. චිත්‍රපටිවල නම් අබලන් ලෑලි පාලම් වලින් ගමන් කරන්නට උත්සාහ කරන විශාල ට්‍රක් රථවලට අත්වන්නේ අවාසනාවන්ත ඉරණමක්. නමුත් සැබෑ ජීවිතයේ වැනි අවදානම් ස්ථාන පසු කරන ට්‍රක් රථ රියදුරන් නම් එම කාර්යයෙහි අති දක්ෂයෝ වෙනවා. එම ට්‍රක් රථ ගමන් කරන්නේ පයින්වත් යන්නට බය හිතෙන විදිහේ ඉතා අබලන් ලෑලි පාලමක් මතින්. නමුත් එම සියලුම ට්‍රක් රථ කිසිම කරදරයක් හෝ අනතුරක් නොමැතිව ඉන්නතර වෙනවා. ඔබට පෙනෙනවා ඇති මෙහි ගමන් කරන විට රියදුරා අතින් සුළු හෝ අත්වැරැද්දක් සිදු වුණොත් මහා විනාශයක් සිදු වෙනවා. හිතන්න මෙවැනි ස්ථානයකින් විශාල ට්‍රක් රථයක් තියා කුඩා මෝටර රථයක්වත් පදවාගෙන යන්නට තරම් විශ්වාසයක් සහ ඉදිරිතර හිතක් ඔබට තියෙනවද? මේ ඔබ දකින ට්‍රක් රථ රියදුරන් මේ දුෂ්කර කාර්ය සිදු කරන්නේ සන්දර්ශනයක් සඳහා නොවේයි. එය ඔවුන්ගේ දෛනික රාජකාරියේ ඔවුන් අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු තත්ත්වයක්. මෙවැනි ගමනක් යන්නට අතිශය නිවැරදි බවක් හොඳ විශ්වාසයක් සහ මනා අවධානයක් තිබිය යුතුයි. ඉතින් මෙම ට්‍රක් රථ රියදුරන් එහි කෙළ පැමිණි පුද්ගලයින්. අංක 3. පටු උමංගයක් තුළින් විශාල බස් රථයක් පදවාගෙන යාම. ඔබ මේ වීඩියෝව නැරඹීමට පැමිණි ප්‍රධානම හේතුව මේ ඡායාරූපය වෙන්නට ඇති. ඉතින් ඔබ තැබූ එම විශ්වාසයේ සුරැකීමට අපි කටයුතු කර තිබෙනවා. මොකද මේ පින්තූරයේ සැබෑ සිදුවීමකින් ලබාගත් එකක්. මෙවැනි ඉතා පටු ස්ථානයකින් කුඩා මෝටර රථයක් පවා පදවාගෙන යන්නට තරම් ආත්ම විශ්වාසයක් බොහෝ රියදුරන්ට නැහැ. නමුත් මෙම විශාල බස් රථයේ පදවන රියදුරා නම් මෙවැනි කෙනෙක් නොවෙයි. සුක්කානම කරකවන තම අද්දක ගැන ඔහුට දැඩි විශ්වාසයක් තිබෙනවා. නමුත් මෙම ඉතා පටු මංගේ තුලින් ඔහු දැඩි ආයාසයකින් තොරව ස්ටේජ් කෝච් වර්ගයේ විශාල බස් රථය ආරක්ෂිතව ධාවනය කරා. බස් රථයේ සහ උමංග බිත්ති අතර තිබෙන්නේ අඟල් කිහිපයක පරතරයක් බව ඔබට පෙනෙනවා ඇති. ඉතින් බලන්න මේ තුලින් බස් රථයේ පදවාගෙන යාමේදී ඔහු මොනතරම් පරීක්ෂාකාරී විය යුතුද? අංක 4. ලී දඬු දෙකක් මතින් වෑන් රථයක් පදවාගෙන යාම. පොල් පරාල දෙකක් තරම් සිහින් ගසක අතු දෙකක් පාලමක් ලෙස භාවිතා කරමින් ඒ මතින් වාහනයක් පදවාගෙන ගොස් එතෙර වෙන්නට තරම් විශ්වාසයක් ඔබට තියෙනවද? මේ ඔබ හිතනවාට වඩා ඉතා දුෂ්කර දෙයක්. වතුරට වැටෙන්නේ නැතුව මෙවැනි ස්ථානයකින් එතෙර වෙන්න පුළුවන් සුපිරි මිනිස් රියදුරෙකුට පමණයි. ඔහු තම වෑන් රථයේ ඒ මතින් ඉදිරියට පදවාගෙන යනවා වගේම නැවත පසුපසටද පදවාගෙන යනවා. ඉතින් මින් පෙනී යන්නේ එම රියදුරා සතුව සාමාන්‍ය රියදුරෙකු සතුව නැති සුපිරි නිරවද්‍යතාවයක් සහ අවධානයක් ඇති බවයි. එහිදී රෝද හතරේ එක් වැරදි චලනයක් සිදු වුණොත් සමබරතාවයේ ගිලිහි වෑන් රථයේ වතුරට වැටෙනවා. මේ රියදුරෙකු සතුව තිබිය යුතු උපරිම දක්ෂතාවයේ සීමාව ලෙස හඳුන්වන්නට පුළුවන්. මොකද මෙතරම් සංයමයක් සහ ඉවසීමක් රියදුරෙකුට තිබෙනවා නම් ඔහුට ලොව ඕනෑම මාර්ගයක පරිස්සම් සහිතව තම වාහනය පදවාගෙන යන්නට පුළුවන්. අංක 5. සාරා ලිසීටෝ.
සාරා ලිසීටෝ කියන මේ ප්‍රංශ යුවතිය වෘත්තීමය මට්ටමේ රයිඩර් කෙනෙක් වගේම ස්ටන්ට් රයිඩර් කෙනෙක්ද වෙනවා. සාමාන්‍යයෙන් මෙම ශාස්ත්‍රය තුල අනසක පතුරවාගෙන සිටින්නේ පිරිමි ධාවකීන් උනන්ත් ඇය අති දක්ෂ පිරිමි ධාවකීන් සමග පවා තරඟ බැදවුන් පරාජය කිරීමට සමත් වී තිබෙනවා. එපමණක් නොවේ අන්තර්ජාතික තරඟවලදී පවා ඇය තම විස්කම් පෙන්වා තිබෙනවා. චෙක් ස්ටන්ඩේ නම් වූ ලෝ විශාලතම ස්ටන් තරඟාවලියේදී ඇය නවවෙනි ස්ථානයේ දිනා ගැනීමට සමත් වුණා. ඇයම තරඟාවලියට සහභාගී වුණේ දීර්ඝ විරාමයකින් පසුව. ආක්‍රමණශීලී වේගවත් බව 50-50 සර්කල්ස් අධික වේගයෙන් ධාවනය වෙන ගමන් හිටි තැනම යතුරුපැදිය නවත්වා ගැනීම ලිස්සා යාම ඉදිරිපස රෝදය උත්සාගෙන යාම පිටුපස රෝදය උත්සාගෙන ඔලුව බිමට පහත් කරගෙන ධාවනය කිරීම සහ බර්නවුට් වැනි තවත් බොහෝ දස්කම් දක්වන්නට ඇයට පුළුවන්. එවගේම සුපර්මෑන් ලෙස හඳුන්වන ස්ටන්ට් එකෙන් නරඹන්නන් විශ්මයට පත් කිරීමට ද ඇය සමත් වෙනවා. මේ සියලුම දේවල් සිදුකරන ඇගේ ආරක්ෂාවට තිබෙන්නේ හිස පැරැඳි ආරක්ෂිත හිස්වැස්ම පමණයි. ඒ තරමට මෑයට තම හැකියාව විශ්වාසයි. අංක 6. පැතිරෝද දෙකෙන් ගමන් කරමින් තැබූ ලෝක වාර්තාව. පැතිරෝද දෙකෙන් මෝටර රථ ධාවනය කරන දක්ෂ රියදුරන් ඔබ ඕනෑතරම් දැක ඇති. ඔබ ඉන් පුදුමයට පත් වුණා නම් මේ පෙන්නන්නට යන දෙයින් ඔබ පුදුමයෙන් පුදුමයට පත් වේවි. බලන්න ඔබ මීට කලින් මෙවැනි විදියේ දෙයක් දැකලා තිබෙනවද? මේ භයානක ස්ටන්ට් එක සිදුකරේ වේසා කිව්මාකි නම් වූ පින්ලන්ත ජාතික ස්ටන් ඩ්‍රයිවර් කෙනෙක්. පැතිරෝද දෙකෙන් වේගවත්ව ගමන් කිරීමේ ලෝක වාර්තාව බිඳහෙලීමට ඌ සමත් වුණා. ඒ තමයි මෝටර රථයක පැතිරෝද දෙකෙන් සිදු කළ වේගවත්ම ධාවනය වුණේ. මේ සාමාන්‍ය රියදුරෙකුට සිදු කරන්නට තියා හිතන්නවත් බැරි විදියේ ඉතා භයානක ස්ටන්ට් එකක්. ඔහු මෝටර රථයේ පදවාගෙන යන වේගය මොනතරම් ද යන්න මේ වීඩියෝ එකෙන් ඔබට පෙනෙනවා ඇති. විශ්වාස කරන්න ඔහු පැයට කිලෝමීටර් 185ක් තරම් වේගයකින් ධාවනය කරා. ඔබ රෝද හතරින්වත් මෙතරම් වේගයකින් ගමන් කර නැතුව ඇති. නමුත් ඔහු රියදුරු වසන පැත්තේ වූ රෝද දෙක පමණක් භාවිතා කරමින් මෙතරම් වේගයකින් මෝටර රථයේ ධාවනය කිරීම මහා පුදුමයක් නොවේද? අංක 7. පැරලල් පාකින් ලෝක චූරයා. පැරලල් පාකින් හෝ සමාන්තර රේඛීය ක්‍රමයට රථයක් ගාල් කිරීම යනු ඉතා අපහසු දෙයක්. ඒ සඳහා උත්සාහයක් දරා තිබෙනවා නම් මේ කෙතරම් දුෂ්කරද යන්න අවබෝධයක් ඇති. අන්‍යම නිසාම තමයි හැන්යුයි විසින් පිහිට වූ ලෝක වාර්තා මුළු ලෝකයම මවිතයට පත් කරේ. ඔහු විසින් සිදුකරේ ටයිටස් පැරලල් පාක් කියන ලෝක වාර්තාවයි. කෙනෙකුට මේ තරම් දෙයක් නොවන බව හිතෙන්නට පුළුවන්. නමුත් එම පාකින් ස්පේස් එක ඔහුගේ වාහනේ ප්‍රමාණයට වඩා විශාල වුණේ අඟල් 3.15ක් පමණයි. දැන් නම් ඔබට හිතෙනවා ඇති ඔහු මේ සිදුකරේ කෙසේද කියා. නමුත් ඔහු මෝටර රථ දෙක අතර මැද තම මෝටර රථයේ ගාල් කිරීමට සමත් වුණා. මේ සාමාන්‍ය රියදුරෙක්ට නම් කිසිසේත්ම සිදු කරන්නට බෑ. අංක 8. මෝටර රථයකින් ගිය රෝලර් කෝස්ටර් ගමන. මේ චිත්‍රපටයකදී පමණක් බලාපොරොත්තු වෙන්නට පුළුවන් දෙයක්. මොකද රෝලර් කෝස්ටර් එකක මෝටර රථයක් ධාවනය කරන්නට පුළුවන් කියන එක හිතන්නට පවා අපහසුයි. නමුත් ජගුවා සමාගම සැබෑ ජීවිතයේදී ඒ සිදු කර පෙන්නවා. ඒ සිදු කරේ ටෙරි ග්‍රෑන් කියන ස්ටන් රියදුරා විසින්. ඒ සඳහා ඔහු යොදාගත්තේ ජගුවා FPS කියන නවීන මෝටර රථයයි. ඔහු ඒ ධාවනය කරේ අඩි 65ක් උස අංශක 360 යෝධ වළල්ලක. ඒ සිදු කිරීම සඳහා ඔහුට බොහෝ කාලයක් පුහුණු වීමට සිදු වුණා. මොකද ඒ සිදු කරන්නට 6.5 G-force එකක් දරා ගන්නට තරම් හැකියාවක් ඔහුගේ ශරීරයට තිබිය යුතුයි. එසේ නොවන්නේම වළල්ල හරහා සාර්ථකව ගමන් කරන්නට හැකිවන්නේ නැහැ. එහිදී ඔහු අත්විඳි බලයේ ස්පේස් ෂටල් එකකදී අත්දකින බලයට වඩා වැඩි. නමුත් ඔහු ඒ සාර්ථකව සිදු කර පෙන්නවා. ඒ සමගම නව ලෝක වාර්තාවක් බිහි වුණා. ඔබ නොදකපු මෙවැනි අපූරු දේවල් දැක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනු වෙබුව තලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.